ලංකාවට විද්‍යුත් වාහන ගෙන්වීමේ බලපත්‍රය ලැබුණු ලංකාවේ ප්‍රථම නියෝජිත අපි ආනයන කරා Mercedes, BMW, Audi, Land Rover, Range Rover, Porsche, Bentley, Aston Martin, Mustang. එංගලන්තෙට ඉගෙන ගන්න ගිය කෙනා කොහොමද වාහන බිස්නස් කරන කෙනෙක් වෙන්නේ? ලැප් එක දීලා තව පවුන්ඩ් 300ක් දීලා කායක ගෙනවා. විදේශගත ශ්‍රමිකයන්ට ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමේ අවස්ථාව. වාහනේ ආනයන කරලා ඉවර වෙලා කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගෙනල්ලා රීජිස්ටර් කරලා ගෙදරට යවන්න ටිකක් අපි කරලා දෙනවා. 2020 දී අර ගහෙන් ගෙඩියෙන්න වගේ හිටි හැටියේ ලංකාවට වාහන ගෙන්න එක නවත්තනවා. ඒ වෙලාව අපි වාහන නැවගත කරලා තිබ්බ වාහන තිබ්බා. ඕඩර් කරපු වාහන තිබ්බා. අලුත් මොඩල්ස් ලංකාවට අවිලත් නැහැ. මොඩල්ස් එන්න හම්බුනෙත් නැහැ. දැන් අදටත් මගේ වාහනයක් තියෙනවා එංගලන්තේ මම ඕඩර් කරපු ඩිෆෙන්ඩර් එකක්. 2020 දී. 20 දී ඕඩර් කරපු එකක් තාම ඒක යාඩ් එකේ තියෙනවා. කවදාද දවසක් ගෙන්න ගන්නවා කියලා හිතන් හිටියා. දැන් ඉතින් තීරුමක් නැහැ. අපි මේ ඉන්නේ මහල් ගොඩනැගිල්ලක උසම තැන. අඩියෙන් අඩිය පඩියෙන් පඩිය පියවරෙන් පියවර හිමි හිමින් පරිස්සමින් නගිමින් තමයි මෙතනට ඇවිල්ලා මේ නිදහසේ වාඩි වුණේ. දහම්ගේ කතාවත් ඒ මං කියපු කතාවට දෙවෙනි නෑනේ නේ. ඒ හා සමාන කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මාත් ඒ විදිහට තමයි මේ මෙතනට ඇවිල්ලා අද මේ ඉඳගෙන ඉන්නේ මෙතන. මේ ඉන්නෙත් අපි දහම්ගේ කෝට්ටේ පිහිටි සුවිසල් නිවසේ ඉහළම මාලයේ ඉහළම තැන. ඉතින් මේ ඉන්නේ දහම් පෙරේරා. අපේ රටේ වාහන ආනයන ක්ෂේත්‍රයේ ඉහලින්ම රැඳුණු ඉහලින්ම කියවෙන නමක්. තවත් අලුත්ම ආරංචියක් තියෙනවා. ඒ තමයි අලුත්ම නීතිය යටතේ ලංකාවට විද්‍යුත් වාහන ගෙන්වීමේ බලපත්‍රය ලැබුණු ලංකාවේ ප්‍රථම නියෝජිත තමයි දහම් පෙරේරා. පළවෙනි ඉලෙක්ට්‍රික් කාර් පර්මිට් එක මේ අපේ ආයතනයට හම්බුනේ ඒක මේ ඇමරිකාවේ ඉන්න මේ විදේශගත ශ්‍රමිකයෙක්ගේ එයා වෙනුවෙන් අපි තමයි ඒ සියලු දේ කරලා මේ පර්මිට් එක අපි ලබා ගත්තේ. දහම් අද මේ කොළඹට වෙලා මුළු ලෝකෙම හොල්ලන්න පුළුවන් චරිතයක් බවට පත් වෙලා තියෙනවා මේ වාහන ආනයන ක්ෂේත්‍රයේ හරහා. හැබැයි ඔය හැම දෙයකම මුලකින් පටන් ගත්තනේ. හොඳ පවුලේ විස්තර කිව්වා. අම්මයි තාත්තයි මුල්ගම නුවර. ඊට පස්සේ තාත්තයි මේ කොළඹ තමයි අපි පදිංචිලා හිටින් පොළේ ඉඳන්ම මම ඉපදුනේ කොළඹ. එතකොට මල්ලි නංගි ඉන්න පවුලේ මම විවාහකයි. පුතාට අවුරුදු 8යි. අම්මයි තාත්තයි මොනවද කළේ හරි කරන්නේ හරි? තාත්තා ව්‍යාපාර කරනවා. දැන් නැහැ, දැන් රිටයර්ඩ්. තාත්තත් වාහන වල සම්බන්ධ ව්‍යාපාර කරේ. ඊට අමතරව ඉදිකිරීම ශේෂ්ත්‍ර සම්බන්ධ ව්‍යාපාරත් කරා. කොළඹමද ඉපදුනේ? දහම්. මම ඉපදුනේ කොළඹ. ඉස්කෝලේ ගියේ? ඉස්කෝලේ ගියේ කොළඹ DS ආනායක විද්‍යාලයට. මොළේ ඉඳලාම? ඔව්. මොනවද උසස් පෙළට කළේ? උසස් පෙළට කළේ වාණිජ අංශයෙන් තමයි මම උසස් පෙළ කරේ. උසස් පෙළෙන් පස්සේ? උසස් පෙළෙන් පස්සේ ඊට පස්සේ ඉතින් කීයවද කරන්න හිතුණා. හැබැයි අන්තිමට තීරණය කරා රට යනවා කියලා. ඒ කියන්නේ ඉගෙන ගන්නද? ඉගෙන ගන්න. මොනවද? ඒත් ගිණුම් කරන්නේ සම්බන්ධ පාඨමාලාවක් accounting and finance. කොහෙද රට? එංගලන්තෙට ගියේ. එංගලන්තේ. විශ්වවිද්‍යාලය? විශ්වවිද්‍යාලය University of West London. ඒකේ අවුරුදු 3ක පාඨමාලාවක් උපාධියක් කරන්න තිබුණේ. වාහන බිස්නස් එක පටන් ගත්තේ දහම් එංගලන්තෙට ගියාට පස්සේනේ. එංගලන්තෙට ගියාට පස්සේ තමයි. දැන් එතකොට එංගලන්තෙට ඉගෙන ගන්න ගිය කෙනා කොහොමද වාහන බිස්නස් කරන කෙනෙක් වෙන්නේ? ඒක ඇත්තම මෙහෙමයි. ඒ කියන්නේ දැන් මට පොඩි කාලේ ඉඳන් වාහන ගැන ආසාවක් තිබුණා. මම කියන්නේ දැන් එක්කෙනාගේ තියෙන ඩ්‍රීම්ස්. දැන් මට තිබුණේ ඇත්තම ව්‍යාපාර කිරීමේ ආසාවක් නැහැ. පොඩි කාලේ ඉඳන් තිබුණා මට මේ ડોක්ටර් කෙනෙක් වෙන්නවත්, ඉංජිනේර කෙනෙක් වෙන්නවත්, පයිලට් කෙනෙක් වෙන්නවත් එහෙම ආසාවක් තිබුණේ නැහැ. පොඩි කාලේ අහනවානේ වා කවුද වෙන්න ආස කියලා? වෙන්න ආස කවුද කියලා? කවදාවත් අර අනිත් අය කියන හුරුවට හරිය ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, ලෝයර් කෙනෙක් වෙන්න ඕන, ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන, ටීචර් කෙනෙක් වෙන්න ඕන එහෙම කියන්නේ නැහැ. නැහැ, එහෙම කිසිම ආසාවක් තිබුණේ නැහැ පැත්තට. මට තිබුණේ මේ ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන ආසාව දැනටත් තියෙනවා. දැනටත් මම ඉන්න තැන මම හිතන්නේ මට යන්න ඕන තැනින් 100% එකක තැනක මම ඉන්නේ අදටත්. මට ඕන තැනින්. දැන් අර කතාවට අපි ගියොත් එම එංගලන්තයට ගිය කෙනා කොහොමද බිස්නස් පැත්තට යන්නේ? බිස්නස් පැත්තට යන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මම ඉංගලන් ගිහිල්ලා මෙහෙන් යනකොට මගේ ළඟ ලැප්ටොප් එකක් තිබුණා. මං කියන්නේ මගේ වැඩ කරපු ලැප්ටොප් එක. ඊට පස්සේ ගියාට පස්සේ එහෙන් ගන්න පුළුවන් අර මාසෙට ගෙවන්න ගන්න පුළුවන් ලැප්ටොප් පැකේජ් එකත් එක්ක, මොබයිල් පැකේජ් එකත් එක්ක. ඉතින් මම මට ඒක මේ ඒ කම්පැනිකින් ඔෆර් කරපු නිසා මම ඒක ගත්තා. ඊට පස්සේ තමයි ලැප්ටොප් දෙකක් තියෙනවා. ඊට පස්සේ මං දන්න මගේ යාළුවෙක් ළඟ තිබුණා මේ يعني එහෙදි හම්බුන කෙනෙක් ගාව තිබ්බා Honda Sport car එකක් 2-door. ඉතින් මේ මට ඕක ගන්න ආසාවක් තිබුණා. එයා විකුණනවා කිව්වා. නමුත් දැන් ඇත්තටම කිව්වොත් මම දැන් අපි තාත්තා තමයි මට පළවෙනි අවුරුද්දට මුදලුත් ගෙවලා
ඊට පස්සේ මේ ඉන්න තැන් වලටත් සල්ලි කිව්වල ඔක්කොම කරාට පස්සේ මාසයක් ගානේ සල්ලි වුණා. අනේ සල්ලි ඉව්වා. ඉතින් මට අම්මගෙන් තාත්තගෙන් සල්ලි ලන්න බෑ මට කාර් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම පොඩි part time job එකකුත් කරා. ඉගෙන ගන්න අතරේ? ඉගෙන ගන්න අතරේ. මොනවද කළේ? ඉගෙන මම මුලින්ම වැඩ කරා මේ පීස් හට් එකේ වැඩ කරන්න හම්බුනේ. ඉතින් මම හිතන්නේ ඉන්ටර්නෙට් හැමෝම part time එකක් කරනවා. අනිවාර්යයෙන්. ඒක නොකරොත් එහෙම මම හිතන්නේ එතන මේ ඒ රටේ යද්දගීම ගත්තේ නැත්තම් තීරුමක් නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ මං කරේ අරයට මම කිව්වා මට දැන් අමගේ අතේ පවුන් 300යි තියෙන්නේ මං කව දැන් මට වහට මේකේ තව කාර් එකේ ගාන පවුන් 600ක් ඒ මොන අවුරුද්දද ඒ මං හිතන්නේ 2008 2008 පවුන් 600ක් ඔව් පවුන් 600ක් කියන්නේ දැන් ලංකාවේ මුදලට ඒ කාලෙත් එක සම්බන්ධ කළොත් එම කීයක් වගේ මුදලට ගත්තොත් ඒ වෙලාවේ පවුම 235යි තිබ්බේ ඒ වෙලාවේ පොඩ පවුම වැඩිලා තිබ්බේ මම යන වෙලාවේ මං හිතන්නේ 135000ක් විතර මුදලක් කාර් එකේ ගාන 141000 141000 කාර් එකේ ගාන කාර් එකේ ගාන මේ ස්පෝට් කාර් එකක් 1998 අවුරුද්ද. එතකොට අවුරුදු 10ක් පරණ කාර් එක 2008නේ. ඔව්. එතකොට අවුරුදු 10 කාර් එක වයස. ඉතින් මට අදරත් මම ඒ කාර් එක ගන්න පුළුවන් නම් මම ගන්නවා එංගලන්තයෙන්. ඉතින් වා ලැප් එක වික්ක කීයකටද? ලැප් එක දීලා තව පවුන් 300ක් දීලා. අරයට මම කිව්වා මට මේ ලැප්ටොප් එකක් දෙන්න පුළුවන් ඔයාලට ඕනේ නම් ඒකත් එක්ක මම තව පවුන් 300ක් දෙන්නම්. ඒ කියන්නේ පාවිච්චි කරපු ලැප් එකව පවුන් 300ට වික්කව. ඉතින් පුදුම බැලන්ස් එකට මේක ගන්න කියලා ඉතින් යාකුව එහෙනම් 500 600 pounds වලට දෙන්න මේනම් මමට 500 වලට දෙන්න 200 වලට ලැප් එක ගන්නම් කියලා. මම ප්‍රශ්න නැහැ නං එහෙම කරන්න කියලා මං කාර් එක ගෙනාවා. ඉතින් කාර් එකේදී ඉන්ෂුරන්ස් නැතුව ගෙනාවේ එංගලන්තේ. ඉන්ෂුරන්ස් නැතුව යනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. ඔව් හැබැයි මේක නර්මණයකනොත් තියෙන මේ රසවත්ම කාරණාව තමයි දැන් ලැප් එකක් විකුණලා ලැප් එක වගේම ගානක් විතරක් තව එකතු කරලා අවුරුදු 10ක් විතරක් පාවිච්චි කරපු වාහනයක් ගන්න පුළුවන්කම ලැබෙනවා ගැන රටක අපේ රටක හිණයක් නේ අපිට ඒක මං හිතන්නේ අපි කවදාවත් දැන් තියෙන තත්ත්වය අනුව නම් ඔයගෙන ගියක් කරන්න වාහනයක් ගන්න ඕ දැන් අපි තමු සාමාන්‍ය වාගාව තිබුණේ මේ ඉහෙලම තලයේ ලැප් එකක් නෙවෙයිනේ නේද නෑ නෑ ඒක සාමාන්‍ය දවසල මේ මෙහෙත් රුපියල් 60000ක් 65000ක් වටින එකක් දැන් සාමාන්‍ය රුපියල් ලක්ෂ දෙකක් තුනනේ ලැප් එකක් ඉතින් ඕක විකුණලා ඒ වගේ දෙගුණයක් ගත්තත් කාර් එකක් ගත්තියා මොකක් ගන්න පුළුවන් කියලා විකුණන්න මේ දැන් තියෙන තත්ත්වය අනුව කාර්යයක් ගන්න ඊට පස්සේ යුනිවර්සිටි එකේ මගේ යුනිවර්සිටි එකේ තව එකෙක් කියන්නේ ආ වෙලා මේ ඉන්දියන් ජාතිකයෙක් යාට වාහනයක් ගන්න ඕනේ කියලා කිව්වම මම එහෙම ආයේ කාර් එක දෙනවද කියලා විකුණනවද කියලා මට එහෙම අහසවත් තිබුණේ නැහැ විකුණන්න. නමුත් මම කල්පනා කරා දැන් මේක දැන් මාස දෙකක් විතරම පැද්දයි වාහනේ. මම පස්සේ කල්පනා කරා දැන් වෙන එකකට යන්න ඕනේ වෙන වාහනයක් ගන්න ඕනේ කියලා. කොච්චර කාලද පැද්දේ? මාස දෙකක් වගේ පැද්දා. වාහනේ මාස දෙකක් විතර මම තියාගත්තා. හැබැයි මේ මාස දෙකේ මම හිතන්නේ අවුරුදු දෙකක් විතර පැද්දා. අවුරුදු දෙකක යන ගමන් ගියා. දොර ගියා. ඔව් ඒ කියන්නේ ඒ තරම් එහෙට මෙහෙට ගියා ඒකේ. ඊට පස්සේ මම තීරණය කරා ඒක විකුණන්න. ඉතින් පවුම් 500නේ දැන් මට වෙලා තිබ්බේ ඒකේ. ඒක 600 ද විකුණුවා. ඒක තමයි මගේ පළවෙනි සේල් එක. මාස දෙකකට පස්සේ ඔව්. ඇතිතරම් හිතේ හැටියට පාවිච්චි කරපු වාහනේ පවුම් 100ක් සාමාන්‍යයෙන් ගණිත වාහනයක් ගත්තම පාඩුවට විකුණන්න වෙන්නේ. මං හිතන්නේ මට මේකට අවතීර්ණ වෙන්න මේ ශේෂ්ඨට යන්න කියන එකේ පළවෙනි ග්‍රීන් ලයිට් එක එන්නේ එතනින් කියලා මං හිතුවේ. සාමාන්‍ය ඉංගලන්තේ වාහනයක් ගත්තොත් පාඩුවට අඩුවට විකුණන්න වෙන්නේ. කියන්නේ අද 18 ගත්තොත් මාස 3කින් 800 විකුණන්න වෙන්නේ. නමුත් මොනම හේතුවක් නිසා මම 500ට ගත්ත වාහනේ 600ට පවුම් 600ට විකුණලා පවුම් 100ක ලාභයක් මට ආවා. ඉතින් මම ඊට පස්සේ කරපු වැඩේ තමයි ඔක්ෂන් එකෙන් ලන්ඩන් එන්ෆීල්ඩ් ඔක්ෂන් එක තියෙනවා. ඔක්ෂන් එකට ගිහිල්ලා වාහනයක් ගේනවා, ගෙනල්ලා විකුණනවා. ලංකාවෙන් ගිහිල්ලා කොච්චර කාලයක් පස්සේද වැඩේ පටන් ගත්තේ? ලංකාවෙන් ගිහිල්ලා මාස 3කින් විතර තමයි ඔක පටන් ගත්තේ. ඊට පස්සේ එතකොට අවුරුදු 3ක්නේ ඩිග්‍රී එක? ඔව්. ඒ අවුරුදු 3 අතරදිම වැඩේ ගියාද? එනේ ඒ කියන්නේ මේ මෙහෙම ඇත්තටම මේ ගැනද ව්‍යාපාර කරන්න බෑ ඉස්සරන් කෙනෙක්ට. නමුත් මම මේක මේ අර හොබි එකක් විදිහට නිකන් ආසාවට කරගෙන ගිය දෙයක්. එක එක ජාතියව ගන්නවා. ඉතින් හිතන ආස හිතන කාර් එක බැලුවා ගන්න. මමත් පදිනවනේ වාහන. මටත් හොඳයි. මමත් වැඩියේ ට්‍රේන් එකේ අර එහෙම යන්නේ නැහැ. ඉතින් හරි. ඒ කියන්නේ සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන්නේ. දැන් සෙන්ට්‍රල් ලන්ඩන් වලදී කන්ඩිෂන් චාර්ජ් එකක් තියෙනවා පවුම්. ඒ දවස්වල නම් පවුම් 9 පවුම් 8යි දැන් වැඩි. ඉතින් එතකොට මේ යන්නෙත් සෙන්ට්‍රල් ලන්ඩන් එකට යන්නෙත් කාර් එකේ. ඉතින් ඊතන රත ගායක් තිබුණා මට. නිකන් මතක හැටියට ඒ කැම්පස් යන කාලේ වාහන කීයක් විතර අරගෙන හැම විකුණන හම්බුණා? මම හිතන්නේ වාහන 75 80කට හැම විකුණලා තියෙනවා. ඒ කියන්නේ මාසෙකට වාහනයකට වඩා විකුණලා තියෙනවා නේ? ඔව් මාසෙට වාහන 5යි විකුණලා තියෙනවා සමහර විටත් වැඩි කරලා තියෙනවා. ඉතින් මේ මෙහෙමයි මම මේක මේ සල්ලි එකතු කරන්නම නෙමෙයි මේක මට විනෝදාංශයක් සහ මම මේකට ඉගෙන ගන්න මේක මම කිව්ින් දැන් vehicle කියන එක දැන් මෙහෙමනේ වාහන කියන්නේ වෙනස් වෙනවා දැන් අපි ගත්තොත් අද තියෙන world market එකේ වාහන electric vehicles අරම මේවා ගත්තම හිතා ගන්න බැරි range එකකට වෙනස් වෙලා තියෙනවා මේක ඉතින් මම කැමතියි මේ වෙනස් වීමට එතන තියෙන ඊළඟට මට තියෙන ප්‍රශ්නේ මේ වෙනකොට අපි දහම් පෙරේරාව දන්නේ වාහන ආනයන ක්ෂේත්‍රයේ වැඩිපුර කියවන නමක් විදියටනේ. ඒ කියන්නේ පිට රටින් වාහන ගෙන්නන කෙනෙක් විදියට. එතකොට අර පාවිච්චි කරපු වාහන විකුණපු දහම් පෙරේරා කොහොමද
පිටරටින් වාහන ලංකාවට ගෙන්නන ව්‍යාපාරිකයෙක් බවට පත් වුණේ. දැන් ඕක මම කරගෙන යනකොට දැන් මුලින් ගෙදරට කිව්වේ නෑ. ඊට පස්සේ මම තාත්තරයි අමලත් කිව්වා මෙහෙම මම කරන් යනවා මේව දෙයක් කියලා. කොච්චර කාලෙකින්ද? අවුරුදු දෙකකට පස්සේ. ඉතින් මම කිව්වේ ඉතින් කාර් මාරු කරනවා කියන තීරණේ. දැන් කවුරුත් දන්නේ නෑ මම බිස්නස් එකක් කරනවා කියලා. මම කාර් ගේනවා මාරු කරනවා. ඉතින් මට හිතෙන මානේ පදිනවා. ඉතින් ඇත්තම කිව්වොත් මම ෂෝරූම් එකක් දාලා කරනවා නෙමෙයිනේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඉංග්‍රීන් වල පවුම අඩු වුණා 150 ගානට 2000 මට මතක නෑ ඇත්තටම 2012ට කලින් බ්‍රෙක්සිට් එක නිසා මම හිතන්නේ ඒ වෙලාවේ ජපානෙන් වාහනයක් ගේනවට වඩා එංගලන්තේ වාහනයක් ගේන එක අඩුයි මං කිව්වේ දැන් තාත්තට මේ ඉන්න ඩීලර්ස්ලා ඔක්කොම සම්බන්ධකම් තියෙනවා යාළුකම් තියෙනවා ඒගොල්ලොත් එක්ක ඉතින් හොඳ තත්ත්වයක් තියන් ඉනවා ඒගොල්ලොත් එක්ක ඉතින් ඒක නිසා ඒ හැමෝම මට කතා කරන්න ගත්ත ගොඩක් අය මෙහෙ ඉන්න ගොඩක් කා ෂෝරූම් කරන ප්‍රසිද්ධ අය අදටත් ප්‍රසිද්ධ අය හොඳ නමක් තියන් ඉන්න අය ඉතින් මට කතා කරන්න ගත්තා පුතා ඔයා එහෙන ඉන්නේ අපිට වාහන දාන්න කියලා. ඒ මොකද ඒ වෙලාවේ ඉංග්‍රීන් වල දැන් වගේ එහෙම ගොඩක් හිටියේ නෑ මේ වාහන දාන කට්ටිය. කියන්නේ හරිම අඩුයි. ඉතින් ඊට පස්සේ තමයි මේ වාහන දාන්න ගත්තේ. පළවෙනි වාහනේ දැන් මේ තාත්තට. ඒ මොන අවුරුද්දද? 2011 වගේ. 11 මැද වගේ. මොකක් තාත්තට ලැබුව වාහනේ? Land Rover එකක් ලැබුවා. Discovery එකක් දැම්මා. ඉතින් මං හිතනවා ඒකත් එක්තරා ජාතික මේ අර ආශිර්වාදයක් කියලා එතනදී හම්බුනේ. පළවෙනි වාහනේ තාත්තට ගුණනම් විකුණන්නේ මේ තාත්තට ලැබුවා. තාත්තට විකුණන්න කියලා ලැබුවේ. ඉතින් ඊට පස්සේ තමයි ඔය අනිත් අයට ඔකොටම දැන් මම ඒකෙන් තමයි මම ඉගෙන ගත්තේ. මොකද තාත්තගෙන් තමයි අහගත්තේ මේ කොහොමද ඉන්වොයිස් හදන්නේ, කමර්ෂල් ඉන්වොයිස් කොහොමද? තාත්තා මට ෆෝන් එකෙන් ඔක්කොම කිව්වා විස්තර ටික. මෙහෙම මෙහෙම කරන්න LC එකක් ගන්න මෙහෙම. ඉතින් මම දන්නේ නැහැ ඔය එකක්වත් එතකොට. ඒ කියන්නේ එතනින් එහාට වාහන එවන්න ඕන විදිහට ගැනුම් කාර්යයන් හම්බුනා. ඔව් ඊට පස්සේ දැන් මම කිව්වේ ඒක අය ඒ ඒ ඒ ගැනුම් කාර්යෝ ටික තමයි මට හිටියේ. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න වාහන ආනනය කරුව තමයි මගේ පළවෙනි ගැනුම් කාර්යෝ උනේ. හොඳ නම ගිය අය හොඳ ප්‍රසිද්ධ ආයතන. නම කියන එක හොඳ නැහැ ඉතින් එහෙම. මම හිතන්නේ වාහන 500 රැඩි ලංකාවට එව්වා ඒ වෙලාවේ ඒ අවුරුදු දෙකම අට දෙකට මොනවද සාමාන්‍ය වැඩිපුර එවපු වාහන වැඩිපුර මෙව්වේ Land Rover Discovery ඊට පස්සේ Mercedes BMW ඔය range එක තමයි වැඩිපුර ඊට පස්සේ ඔන්න competition එකක් ආවා ඊට පස්සේ ඔන්න ගොඩක් අය මේ වාහන දාන්න ගත්තා ඉංග්ලන්ඩ් ඉඳන් ඉංග්ලන්ඩ් වල ඉන්නම අයද ඉන්න අය අලුතෙන් business පටන් ගත්තා ගොඩක් අය ඉතින් මේක තේරෙනවනේ දැන් මේ හොඳ දෙයක් වෙන්නේ ඉතින් ඒක ඕන සාමාන්‍ය ස්වභාවයනේ හොඳ business එකක් තිබ්බොත් ගොඩක් අය එනවා ඒකට ඉතින් ඒක අපිට නවත්තන්න බෑනේ එතකොට මේ මට තේරුණා දැන් ඉස්සරහට මේ කම්පිටිෂන් එකත් එක්ක එක්ස්පෝර්ට් කම්පිටිෂන් එකත් එක්ක ලංකාවේ මගේ ආයතනයක් තිබුණ නැත්නම් ලංකාවේ මටම කියලා ආයතනයක් තිබුණ නැත්නම් මේකේ ඉස්සරහට ගමනක් යන්න අමාරුයි කියලා. ලංකාවෙන් ගියේ මොන අවුරුද්දද? 2008. 2008 ලංකාවට ආපෝ එන්නේ? 2014. 14 අවුරුදු 6ක් විතර කාලයක්. 6කට පස්සේ 2014 අතර. එතකොට ලංකාවට ඇවිල්ලා මොකද්ද ගන්න පළවෙනි පියවර? මෙහි ඇවිල්ලා මුලින්ම කොහුවල තැනක් ගත්තා රෙන්ට් එකට. ඉතින් මම බැලුවා නිකන් කොහොමද තත්ති කියලා. ඉතින් එතන පොඩ්ඩක් බිස්නස් ව්‍යාපාර ටිකක් කරා. මොකද්ද පටන් ගත්ත නම? එතන පටන් ගත්තේ ඕවලෑන්. ඕවලෑන්. දැන් අද යන්නේ ඕවලෑන් ඔටෝමොබයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඕවලෑන් ටොමස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒකට හේතුව ඕවලෑන් කියන්නේ ඉතින් මෙහෙමනේ අපි විකුණන්නේ මේ පොළොව උඩ දුවන වාහන ඉතින් ඕවලෑන්. නෑ එතන අර වාගෙන් එන අතිරේක වාහන ටික එතන තියෙනවා. ඔව් එතනට මම ගේනවා. ඉතින් ඒතරට ජපානෙත් වාහන ගේන්න ගත්තා. ජපානෙන් මට වෙහිකල්ස් ආවා. ඉතින් එතනත් ඇත්තටම සාර්ථකුණා. මම රෑ සාමාන්‍යයෙන් ඔය කොහුවලේ පැත්තේ වාහන කාර් ෂෝරූම් 6 විතර වෙදි වාහනවා. නමුත් මම රෑ 8-9 වෙනකන් ඇරලා තිබ්බා. මම ඉන්නවා. ඉතින් එතකොට සමහර වෙලාවට රෑට එන කස්ටමර්ස් දන්නේ මගේ එතනට එනවා. ඉතින් බෙනිෆිට් එක මම ගත්තා. දැන් මගෙත් එක්ක හරියට තරහින් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බෙනිෆිට් එක මම ගත්තා. හැබැයි දැන් දහම්ගේ ෂෝරූම්ස් තියෙන්නේ කෝට්ටේ. ඔව් දැන් තියෙන තැන ෂෝරූම් එක දාන්න හේතුව මොකද මම බත්තරමුල්ලේ ගෙවල් තියෙන්නේ. මම බත්තරමුල්ලේ ඉඳන් කොහොල්ට යන්නේ මේ ඔය අපේ ෂෝරූම් එක දින පාරේ. ඉතින් ඔය යනකොට තමයි ඔය තියෙන තැන දැකලා මම තීරණය කරේ මෙතන හොඳයි. මොකද මේ මට ඕනා පොඩ්ඩක් වෙන තැනකට ගිහිල්ලා වෙනම ස්ටැබ්ලිෂ් වෙන්න. අපි කොහොල ගත්තොත් ගොඩාක් කාෂරුම් තියෙනවානේ. ඉතින් හැමෝම වාහන බිස්නස් කරන කට්ටිය ගොඩක් දුරට හිතන්නේ ඒ වගේ තැනකට යන්න ඕනේ කොහොල පැත්තෙන් ඒ පැත්තෙන් ගන්න ඕනේ කියලා. මම හිතුවා නෑ පොඩ්ඩක් වෙනස් වෙලා බලන්න ඕනේ කියලා. මම කිසිම කාස් ෂෝරූම්ස් වල සම්බන්ධම නැති ඒරියා එකක්. නමුත් හොඳ රෙසිඩෙන්ෂියල් ඒරිය එකක්. ඔය ඒක දහම් මිලදී ගත්තද? මම ඒක මිලදී අරගෙන ගොඩනඟපු තැනක්. මුලින්ම තිබ්බේ ඔහොම නේ. මුලින්ම තිබුණේ මම මුලින්ම තනි තට්ටුවයි තිබුණේ. ඒකේ තමයි පටන් ගත්තේ. 2016 වගේ මම කල්පනා කරා මේ විදිහට ෂෝරූම් එකක් කියන්නේ මේ වගේ එකක් හදන්න ඕනේ කියලා මම හිතුවා. ඒකට හේතුව තමයි අපි දැන් සුපර්මාකට් එකට ගියත් බඩු ගන්නේ ඒ කම්ෆර්ට් එක තියාගෙන මිනිස්සු දැන් මිනිස්සු කැමති එහෙම ගන්න. ඉතින් මම හිත කල්පනා කරා ඉතින් වාහන වලටත් අපි එතනට යන්න ඕනේ පොඩ්ඩක්. දැන් මම යුරෝප් වල තියෙන ෂෝරූම්ස් දැක්කම මම හිතුවා ලංකාවේ ටිකක් වෙනස් විදිහට මම කරන්න ඕනේ කියලා තමයි ඔය කන්සෙප්ට් එකට මම ස්ටේට් ඔෆ් ද ආර්ට් කන්සෙප්ට් එකට ගේනවා කියන කෙනාට සුව පහසු විදිහට පහසු කස්ටමර්ට කියන්නේ දැන් මෙහෙමනේ දැන් ගොඩක් තැන්වල අපි ගත්තොත් වාහනේ අවුවේ තියෙනවා නැග්ග ගමන් නැගිනවට වඩා වේගෙන් බහිනවා.
වාහනයක් ඇතුළේ රත් වුණාට පස්සේ ඉන්න බෑ. අපිට අමාරුනේ ඒක. ඉතින් මම තීරණය කරා නෑ AC කීතිල වාහනේ පුරනවා කියලා. ඉතින් ඒකයි මම ඒ වගේ ෂෝරූම් එකක් මට පුළුවන් මේ විදිහට හදාගත්තේ. මට වුණේ යා ටිකක් පොඩි වෙනස් විදිහකට මේක කරන්න. ඒ කියන්නේ මේ අර නිකම්ම නිකම් පොඩි මේකක් කියන්නේ වාහන ටිකක් දාලා නිකන් එහෙම ඉඳගෙන ඉන්න මං ආස නෑ. ඉතින් මට දැන් මගේ වැඩ කරන සේවකයෙක් ගත්තත් ගොඩක් අය බැංකු ශිෂ්ටාචාරය වැඩ කරලා තියෙනවා. වෙන කම්පැනිස් වල වැඩ කරලා තියෙනවා වාහන වලට සම්බන්ධ මේ හොඳ කම්පැනිස් වල වැඩ කරපු කට්ටිය ඉන්නවා. ඒ හැම වෙලෙම මම ඒගොල්ලොන්ගේ කම්ෆර්ට් එකත් බැලුවා එතන. මොකද මට වුණෙත් ඒගොල්ලොත් සැප පහසුව වැඩ කරන්නේ කියන්නේ නිකන් ස්ට්‍රෙස් වෙන්නේ නැතුව. ඉන්න කෙනා වගේම ඉන්න කෙනා සැපෙන් පහසුවෙන් ඉන්නවා. ඉතින් ඒ විදිහට ඉන්නව ලස්සනට ඉන්නෝනේ. මොකද නැත්තම් එන මනුස්සයරත් එපා වෙනවා මේ ෂෝරූම් එකට ආවට පස්සේ. දැන් මෙතන මේ ෂෝරූම් එක නිකමට අපි බැලුවත් අර ඔයාගේ සන්නාමය තියෙනවා. ඒ කියන්නේ ඔයා වැඩිම කැමතුනේ යුරෝපීය වාහන ගෙන්නන්නනේ. ඔව්. මොන දේ වුණත් වැඩිපුර තියෙන යුරෝපීය වාහනනේ. යුරෝපීය වාහන. සාමාන්‍යයෙන් ලංකාවට ගෙනාපු ඒ වගේ ඔයා ගේන්න පුළුවන් කමක් හම්බ වෙච්ච යුරෝපීය වාහන වලට උදාහරණ දෙන්න කිව්වොත් මොනවද මේ වෙලාවේ මතක් වෙන්නේ? අපි ගෙනාවා යුරෝප් වලින් අපි දැන් අන්තිම 2020 වාහන ගෙන නවත්තනකම් අපි ආනයන කරා Mercedes, BMW, Audi, Land Rover, Range Rover ඒ ඔක්කොම සාමාන්‍ය යුරෝප් වල තියෙන මේ මොඩල් ටික ඔක්කොම ගෙනාවා. ඊට අමතරව කස්ටමයිස් කරපු වාහන ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව Porsche, Bentley, Aston Martin, Mustang ඔය වගේ වාහනත් ගෙනාවා. ඔය ව්‍යාපාරයේ දවසින් දවස උඩට ගියාට පස්සේ මාසෙකට වාහන කීයක් වගේ දහම්ගෙන් ගණුම් කාර්ය මිලදී ගන්න පටන් ගත්තද? අපි මාසෙට වාහන 30ක් විතර විකුණන අවුරුද්දේ වාහන 500කට වැඩි විකුණලා තියෙනවා. ඒ කියන්නේ අපි ගෙනල්ලා විකුණලා. එතනින් එහාට orders වලට customers ලාවිල්ලා දැන් permit එකක් තියෙන කෙනෙක් ඇවිල්ලා doctor කෙනෙක් ඇවිල්ලා අපිට යා කියනවාගේ permit එක වාහනයක් ගෙන්න ගන්න. මොකද යාට මෙහෙන් තියෙන වාහනයක් කරන් වැඩක් නැහැ. යා ගෙන්න ගන්න ඕනේ. එතකොට එහෙම ගත්තොත් තව 20ක් විතර අපි ඕඩර්ස් අරන් තියෙන මාසෙකට. ඒ කියන්නේ පේමන්ට් වලට ගෙන්න පියවර. ඔව් එහෙම වැතුත් මාසෙට වාහන අවුරුද්දේ වාහන 800ක් 900ක් ඒ අතරතුර ගෙනල්ලා විකුණලා තියෙනවා. 2020 දී අර ගහෙන් ගෙඩියෙන්න වගේ හිටි හැටියේ ලංකාවට වාහන ගෙන්න එක නවත්තනවා. දැන් පොඩි කාලේ ඉඳන් දහම්ගේ හීනේ බවට පත් වුනේ මේ වාහනත් එක්ක බිස්නස් කරන එක. සහ එතනින් එහාට ජීවිතේ බවට පත් වුනේත් මේ වාහන ලංකාවට ගෙන්නන එක. දැන් මේ වගේ දෙයක් වුණාට පස්සේ කොහොමද ඒකට මුහුණ දුන්නේ? ඔව් ඒක මෙහෙම ඇත්තටම 2020 මාර්තු මට මතක විදිහට 28 වගේ තමයි මට මතක විදිහට වාහන ගෙන නැවැත්තුවේ. ඒ කියන්නේ කොරෝනා කියන නම ආපු ගමන් මුලින්ම රජය කරේ වාහන ගෙන නැවැත්තුවේ ඒක. අපිටත් ඒක හිතාගන්න බැරි වුණා මොකද්ද උනේ කියලා. මේක මාස 3ක් කියලා දැන් මුලින්ම කිව්වේ. නමුත් ඊට පස්සේ ඒක අවුරුදු 3 අද වෙනකනුත් බෑ. ඇත්තම කිව්වොත් ඒ වෙලාව අපි වාහන නැවගත කරලා තිබ්බ වාහන තිබ්බා. ඊට පස්සේ අපි orders අර මම කිව්ව order කරනවා කියලා ඒ වගේ order කරපු වාහන තිබ්බා. ඒ කියන්නේ ඉස්සරහට order කරපුවා. ඊළඟ මාස 6 අතට අපි දාපු orders තිබුණා. අලුත් models ලංකාවට ඇවිල්ලත් නැහැ. models එන්න හම්බුනේත් නැහැ. තිබුණා. ඉතින් ඒ වගේ වාහන එකක්වත් අපිට ගේන්න හම්බුනේ නැහැ. ඇත්තටම අපි අර නැවගත කරපු වාහන ටික හරිම අමාරුවෙන් එලියට ගත්තේ. අදටත් සමහරුන්ගේ වාහන කස්පෝට් එකේ තියෙනවා. ඒ වෙලාවේ මගේ ළඟ වාහන 70ක් විතර තිබ්බ stock එකේ අපේ. අර ගොඩක් වාහන දාන්න බැරි වුණා. දැන් අදටත් මගේ වාහනයක් තියෙනවා එංගලන්තේ මම order කරපු defender එකක්. 2020 දී 20 දී order කරපු එකක් තාම ඒක yard එකේ තියෙනවා. කවදාද දවසක් ගෙන්න ගන්නවා කියලා හිතන් හිටියා. දැන් ඉතින් තීරුමක් නැහැ. මොකද ඒ ඒක මෙහෙමනේ. දැන් මේක උනේ රජයේ කවදාවත් කිව්වේ නැහැ අවුරුදු 3ක් කරගෙන ගෙන්න දෙන්න හැරි අවුරුද්දා දැන් ගෙන්න දෙන්නෙම නැහැ කියලා හැරි. මාස 3යි කිව්වේ. ඉතින් මාස 3 තියාගත්තා. 3 6 කරාම ආයෙ තියාගත්තා. 6 9 10 11 වම කර කර ඉඳී තියන් හිටියා. ඊට පස්සේ මම නිකන් හිතලා බැලුවා ඊට පස්සේ දැන් මේ යන විදියට මේක කරන්න පුළුවන් වැඩද කියන්නේ මෙහෙම අපිට රජයේ බයින්න බෑනේ. තියෙන රජයේ බැන බැන ඉන්නවට වඩා අපි අපේ ස්ටයිල් එක වෙනස් කරන එක තමයි කරන්න ඕනේ. මං හිතුවා ආයි කවද්ද අපිට වාහනයක් ගේන්න ඕන කවුරුත් කියන කතාව විශ්වාස කරලා වැඩක් නැහැ. මං නිකන් පොඩි රිසර්ච් එකක් කරා මගේ පැත්තෙන් පුළුවන් කවද්ද කියලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මට තේරුණා දැන් ලංකාව තියෙන තැන අනුව අපිට තියෙන ඩොලර් ප්‍රශ්නයක් සහ අපේ ආදායම් ප්‍රශ්නයක් රජයේ. ඒතකොට රජයේ ආදායම් ප්‍රශ්නේ විසඳගත්තෙත් ඩොලර් ප්‍රශ්නේ විසඳගත්තෙත් අපි හැම අවුරුද්දෙම අපි දන්න කාලේ ඉඳන් අපේ බජට් එක කියවද්දී අපිට අයවැය හිඟයක් කියන එක ඇහෙනවා මිසක් අයවැය අතිරික්තයක් කියලා ඇහිලත් නැහැ. අයවැය පියවුව කියලා ඇහිලත් නැහැ. දැන් මේ යන විදියට ගත්තම අපේ ඩොලර් ඉන්කම් එකයි මේ ඩොලර් අවුට් එකයි ගත්තම එන්න ඩොලර්ස් ටික අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. තිබ්බ සිතුේෂන් දැන් අද අපි පහලා තියෙන පතුලටමනේ. ඒ වෙලාව ඩොලර් බිලියන 6ක් තිබ්බා. සංචිතය. බිලියන 6ක් සංචිතය මම මේ හදන ගණන් හදන වෙලාවේ. ඉතින් මම කල්පනා කරා දැන් ඩොලර් බිලියන 6 කියන්නේ ඩොලර් බිලියන 8 තිබ්බ එක තමයි 6 වෙලා තියෙන්නේ. මට අභ්‍යන්තර ආරංචි මාර්ගයක් ආවා ඩොලර් බිලියන 6 8 වෙනකම් වාහන ගෙන්න දෙන්නේ නැහැ කියලා. සොම කල්පනා කරා දැන් 6 8 වෙන විදිහක් තියෙන්න බෑ. 6 8 වෙන්නේ කොහොමද කියලා. 6 8 වෙන්නේ නැහනේ. දැන් ටුවරිසම් වැටිලා, එක්ස්පෝට් වැටිලා. රට ඉන්න මිනිස්සු සල්ලි වන්නේ නැහැ. එතකොට 6 අඩු වෙනවා මිසක් 8 වෙන්නේ නැහැ. ඉතින් මං හිතුවා ඒක නිසා වාහන ගේන එක නම් මං හිතන්නේ අවුරුදු දෙකකට තුනකටවත් කරන්න බැරි වෙයි මේ යන විදියට. තුනෙන් පස්සේ වුණත් මේකට ඔප්ෂන් එකක් ආවේ නැත්තම් කරන්න බෑ. ඒක ගැන මම හිතන මම කරපු වැඩ ඇත්තටම මම ඒ තීරණය මත ඉඳලා තනි තීරණයක්.
ඒ වෙලාවේ කවුරුත් වාහන ගන්න නැති වෙලාවක් මම පුළුවන් තරම් වාහන ගත්තා. ඇතුලේ තියෙන වාහන පුළුවන් තරම් මම ගත්තා. බ්‍රෑන්ඩ් නිව් වාහන. කාර් ෂෝරූම්ස් වල තියෙනවත් ගත්ත. අරගෙන මම ඒක ස්ටොක් කරා. මොකද මට තේරුණා මේ යන විදියට මේ මේ වැඩේ තියෙන වාහන විකුණනවා මිසක් අලුතෙන් ගේන්න වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔය හැම දෙයක්ම අස්සෙම පේන්නේ දහම් අර හොඳම විකල්පය සහ හොඳම විසඳුම හොයාගන්න හොඳ ඉවක් තියෙන කෙනෙක් විදියට නැත්තම් මේ තරුණ වයසක ඕන කෙනෙකුට පේනවා හොඳට මෙච්චර තරුණ වයසකදී මේ තරම් ස්ථාවර විදියට මේ ක්ෂේත්‍රේ රැඳිලා ඉන්න සහ ඉහළට යන්න පුළුවන්කමක් නැහනේ. ඒ ඔක්කොම අතර මෑතකදී දහම් පෙරේරා කියන නම මමත් දැක්ක ප්‍රවෘත්තිවල සහ පුවත්පත්වල කියවෙන්න ගත්තා. අර මම මුලින්ම කියප කාරණාව ඒ තමයි අලුත් අවස්ථාවක් රජය ලබා දුන්නත් විදේශගත ශ්‍රමිකයන්ට ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමේ අවස්ථාවක්. ඒ අනුව ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන පළමු නියෝජිතයා බවට පත් වෙන්නේ දහම් පෙරේරා. ඒක ඉතිහාසගත අවස්ථාවක් නේ දහම්. කැලිෆෝනියාවල ජීවත් වෙන මේ මේ විදේශගත එහි වැඩ කරන කස්ටමර් කෙනෙක්. ඉතින් එයා සල්ලි දැම්මා පළවෙනි පාරට. එයා කිව්වා මෙහෙම ලක්ෂ ඩොලර් ලක්ෂ කමාරක් කියලා තියෙනවා. මට මේ පර්මිට් එක ගන්න ඕනේ කියලා. ඒතකොට මටත් එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ මේ ගැන හොයන්න. කියන්නේ දැන් මටත් මේ සර්කියුල් එක බලුව ගමන් හරි අමාරුයි වගේ පේවුණේ. ඉතින් පස්සේ මම කල්පනා කරා නෑ මේක මම කොහොමරි කරන්න ඕනේ මේ දේ. අපි ගොඩාක් ડોකියුමන්ට්ස් හදුවා. ඒ කියන්නේ කීනත හිතන තරම් ලීසි නැවක් ගන්න ඕකේ ගොඩාක් ડોකියුමන්ට් ස්ටේෂන්ස් පැත්තක් තියෙනවා. 15 පාරක් විතර වරද්ද යවන යවන එක රිජෙක්ට් කර කර ඇවිල්ලා එහෙම අමාරුවෙන් තමයි මේවා කරගෙන ගත්තේ. ඒකට ඊට පස්සේ දැන් පළවෙනි පර්මිට් එකනේ. ඉතින් පළවෙනි පර්මිට් එක දෙන එක පළවෙනි එක දැන් එයා වෙනුවෙන් මම ගත්තේ මොකද ආයෙත් කැලිෆෝනියාවල ගෙන්වීමේ නියෝජිතය තමයි දහම් පෙරේරා. ඔය නීතිය යටතේ ලංකාවට ගේන පළවෙනි ඉලෙක්ට්‍රික් වාහනේ ආවද නැත්නම් මගද මොකක්ද තත්ත්වය? නෑ තාම අපි ඒක ship කරේ නෑ. ඒක order කරලා තියෙන vehicle එක. ඒක ළඟදිම තව සති දෙකකින් මගේ නැවගත කරන්න බලාපොරොත්තු වෙනවා අපි. ඒකෙන් පස්සේ ඇත්තටම අපි හිතුවට වඩා ගොඩක් අපිට මට calls ආව සෑහෙන්න. Dubai, Qatar, USA හැම තැනම ඉන්න කට්ටිය අපේ numbers වාගෙන මේ කතා කරන්න ගත්තා මට. මේ වෙද්දි කීයක් විතර එහෙම අනිවාර්යෙන් වාහන ගෙන්නන බවට ලිඛිතව සහ givusum ගතව ඉන්නවද? ඉලෙක්ට්‍රික් වාහන දැනට ඉන්නවා 50කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේකට ඉන්කවයිරිස් තියෙනවා සල්ලි දාන්න. ඉතින් මම හිතනවා මෙහෙම මම පොඩි දෙයක් කියන්නම් මෙතනදී. මම හිතනවා දැන් මෙතනදී අපිට සාමාන්‍ය විදිහට වාහනයක් ගේන්න ගියා නම් මම හිතන්නේ මේ යන විදිහට අවුරුදු 5කටවත් ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා මොන ආණ්ඩුවවත් කවුරු කරත්. මම හිතනවා මේක ඇත්තටම කොයි විදේශගත ශ්‍රමිකින්ට වඩා අපිටත් හම්බුන chance එකක්. අපිට වාහන ගේන්න බෑ මේකෙදී. අපිට අපි අර පරණ විදිහට වාහන වඩගල ගේන්න බෑ. නමුත් අපිට වාහනේ ඒගොල්ලන්ට ගෙනල්ලා දෙන්න පුළුවන් අපේ ගෙන්වන නියෝජිතය බවට පත් වෙන්න පුළුවන්. ඒකත් හොඳ දෙයක් නේ. ඉතින් ඇත්තට මේ වෙලාව අපිට අලුත් අර රටක තියෙන දැන් මම අපි මට හරි දුකයි මේ ලෝකේ තියෙන අලුත් වාහන දැක්කම අපිට දැන් මේවා ගේන්න බෑනේ. දැන් මට මගේ වාහනේ මාරු කරගන්න විදිහකුත් නෑ. පදින වාහනේ මොකක් සාමාන්‍ය අවුරුද්දට පාරක් වාහනේ මාරු කරනවා මගේ. සාමාන්‍ය දහම්ට ආපු ඉල්ලීම් අනුව සහ මේ වෙනකොට මුදල් ගෙවලා තියෙන අයට අනුව මොන මොන රටවල වාහන වලටද මොන ජාති වාහන වලටද වැඩිම ඉල්ලුම තිබ්බේ? රික්වෙස්ට් එක තිබ්බේ යුරෝපියන් vehicles වලට තමයි ගොඩක් අය කැමති. සහ ජපනිස් vehicle වලටත් ඉල්ලුමක් තියෙනවා. ඉතින් ජපනිස් vehicle එකෙන් ගත්තොත් Nissan Leaf වගේ vehicles වලට ඉල්ලුමක් තියෙනවා. තව Toyota වලට ඉල්ලුමක් තියෙනවා. නමුත් ලොකු range එකක් නැහැ. මේ model වල තාම අලුතෙන් ඒගොල්ලෝ තාම ගොඩක් electric car market එකට release කරන්නේ. නමුත් යුරෝප් වල companies ගොඩක් electric cars release කරන් යනවා දැන් ගොඩක්. මොකද එංගලන්තේ ගත්තත් electric cars වලට ලොකු සහනයක් රජයෙන් දුන්නා. ඒ කියන්නේ electric වාහන ගොඩක් ඒ වගේ ගොඩක් brands වල තියෙනවා. ඉතින් නෑ කියන බ්‍රෑන්ඩ් එකක් නෑ අතම වෙනකොට යුරෝපියන් vehicles වල. දැන් Land Rover ගත්තත් ඒගොල්ලෝ 2024 න් පස්සේ full electric වලට තමයි යන්න හදන්නේ. range එක ගත්තත් electric car එකක් අපි ඉස්සර හිතන් ඉන්නේ කිලෝමීටර 100යි 150යි 200යි කියලානේ. දැන් තියෙනවා කිලෝමීටර 650 දුවන්න පුළුවන් වාහන තියෙනවා. ඒ කියන්නේ ඒක charge කරලා කිලෝමීටර 650. දැන් ඉස්සර අපිට තිබ්බ charging point ප්‍රශ්නයක් තිබ්බා. මං කාර් එකක් ගත්තොත් මම ගාල්ලේ ගිහිල්ලා නුවර ගිහිල්ලා එන්නේ කොහොමද? දැන් දෙපාරක් නුවර ගිහිල්ලා එන්න පුළුවන්. එකපාරක් charge කරලා. ගාල්ලට 100යි. එතකොට ගාල්ලේ ගිහිල්ලා එන්න පුළුවන් ඔය වගේ කාර් එකකින් තුන් පාරක්. 203ක් 600යි. දැන් මන්ද කර ලංකාවට එවන් පුළුවන් වාහන වල නීතියක් යටතේ තිබුණා අඩුම කිලෝමීටර් 200ක් දුවන්න පුළුවන් වෙන්න ඕන කියලා එකපාරක් charge කරලා නේ. ඔව්. මොකද හේතුව එහෙම නොවුණා නම් වෙන්නේ මං හිතනවා ඒක හොඳ දෙයක් ඒ දාපු දේ. එහෙම නොවුණා නම් වෙන්නේ කිසිම තේරුමක් නැති models ටිකක් අර ලංකාවට එන්න ඉඩ තිබුණා. වෙන රටක රස්සාවක් කරන ලංකාවේ කෙනෙකුට එයාගේ නමින් ලංකාවට ඉලෙක්ට්‍රික් වාහනයක් එවන්න මොකද තියෙන්න සුදුසුකම? පළවෙනි සුදුසුකම තමයි එයා රටක වැඩ කරන කෙනෙක් හරි නැත්නම් එයා ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකත් ජොබ් එකක් නේ කරන්නේ. ඩුවල් සිටිසන් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉදිරිපත් ප්‍රවේශ බාහිර ප්‍රශ්නයක් නැහැ.
ඊට පස්සේ එයා මුදල් ලෙවලා තියෙනුන ලංකාවට. ඒ කියන්නේ දැන් දැනට පවතින නීතිය අනුව මැයි පළවෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් තමයි දැනට තියෙන නීතිය තියෙන්නේ. මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ මුදල් දාන්න. ඒක එකපාර දැන් ගොඩක් අය අහනවා අපි එකපාර දැම්මට කමන්නේ නැද්ද? ප්‍රශ්නේ මොකද ගොඩක් අය සල්ලි දාලා නැහැ ගිය අවුරුද්දේ. ඒගොල්ලෝ ආව සල්ලි තියෙනවා එතන. ඒතකොට ඒගොල්ලෝ අහන දැන් මගේ ළඟ තියෙනවා මෙච්චර ගාණක් මම එකපාර දැම්මට කමන්නේ නැද්ද කියලා. දාන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම එහෙම කොහෙවත් එපා කියලා නැහැ. ඒ දාන මුදලෙන් 150කට තමයි වාහනේ ගෙන්නන්න පුළුවන් අපිට. ඒ කියන්නේ 150ක මිලක වාහනයක් ගෙන්නන්න පුළුවන්. 150ක මිලක වාහනයක්. ඩොලර් ලක්ෂයක් දැමුවොත් උදාහරණයක් ඩොලර් 50000ක CIF වටිනාකමක් තියෙන වාහනයක් තමයි ගෙන්නන්න පුළුවන්. අවමයි මම කියන්නම් සාමාන්යයෙන් ඩොලර් 40000 ඉඳලා ඩොලර් 40000ක් දැම්මොත් ඩොලර් 20000ක වටිනාකමක් තියෙන වාහනයක් ගෙන්නන්න පුළුවන්. ඩොලර් 20000ක වගේ වටිනා වාහනයකට යන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලක්ෂ 70ක විතර ආසන්න වාහනයක් ගෙන්නන්න පුළුවන්. හැබැයි ඕක ඔය නීති රීති කතන්දර ගැන සහ ඔය රෙගුලාසි ගැන අවබෝධයක් නැති හරි පැහැදිලි බවක් නැති කෙනෙකුට හරි දහම්ගෙන් දහම්ගේ ආයතනෙන් මේක පැහැදිලි කරගන්නෙම ක්‍රමයක් නැද්ද? ඔව් පුළුවන් අපි ඒකට සේවාව සපයනවා. ඒ කියන්නේ ඕන කෙනෙක්ට කතා කරලා විස්තර ගන්න පුළුවන් අපෙන්. අපි වෙනම සේවාව පටන් ගන්න තියෙනවා. එයාට එහෙ ඉඳලා අපි ඕන කරන ඔක්කොම ඊමේල් කරනවා. ඒ අවශ්‍ය ડોකියුමන්ට්ස් ටික ඊමේල් කරනවා. අපිම ඒක ඔක්කොම ලෑස්ති කළා. අමාත්‍යංශ ඉදිරිපත් කළා. ඒ සියලු වැඩ ටික අපි අරගෙන පර්මිට් එක අපි අරන් දෙනවා. ඊට අමතරව බැංකු කටයුතු, වාහනේ ආනයනය කරන කටයුතු, වාහනේ ආනයනය කරලා ඉවර වෙලා කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගෙනල්ලා රෙජිස්ටර් කරලා ගෙදරට යවන්න ටිකත් අපි කරලා දෙනවා. මොකද එයාට එන්න බෑනේ වාහනේ ගෙනියන්න කියන්නේ. එයා කිව්වොත් මෙන්න මේ අහවල් තැන මගේ අම්මා ඉන්නේ හරි තාත්තා හරි නැත්නම් මගේ වයිෆ් ඉන්නේ. වාහනේ බාර දෙන්නේකොත් අපේ කැරියර් එක දාලා අපි වාහනේ එතනට යවනවා. වාහනේ අපෙන් ඕඩර් කරාට පස්සේ දැන් මේකේ අප්ඩේට්ස් ගන්න ඕනේ මගේ දැන් වාහනේ කොහෙද තියෙන්නේ දැන් මොකද්ද තත්ත්වය කියන එකට අපි වෙනම සයිට් එකක් හදාගෙන යනවා. එතකොට එයාට පුළුවන් එයාගේ නම් එකක් අපි දෙන මොකක් හරි රෙෆරන්ස් නම් එකක් එන්ටර් කරාම ડોකියුමන්ට් ටික අපි ඔක්කොම අප්ලෝඩ් කරනවා. වාහනේ දාලා ડોකියුමන්ට්ස්, සෝ වාහනේ ફોટોස්, වාහනේ කන්ටේනරයකට දාලා ඒ ફોટોස් ගත්තම ඒ ටික ලංකාවට ආවම ලංකාවේ වරායන් එළියට ගන්නකොට ඒ තියෙන ફોટોස් ෂෝරූම් එකට ගෙනල්ලා අපේ එතන තියෙන ફોટોස් ගෙදරට බාර දීලා ඒ ටිකත් ඔක්කොම ගන්නවා. එතන ඉඳන් වාහනේ සීළු වැඩ ටික මොනිටර් කරන්න පුළුවන් විදිහට අපි කරයක් හදනවා. මොකද අපි කලින් වැඩ කරේ අපිටත් මේක වෙනම අත්දැකීමක්. මොකද අපි කලින් වැඩ කරේ ලංකාවේ ඉන්න අපේ පාරිභෝගිකයෙක් විතරයි. නමුත් දැන් අද අපිට වැඩ කරන්න ලැබෙන ලංකාවෙන් එළියේ ඉන්න කොටසක් එක්ක සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් වුණාම විවිධ ඉසව් වලින් ඉදිරියට යන කැමතිනේ. දැන් මේ වාහන ලංකාවට ගෙන්නන එක පමණද තවදුරටත් කරන්නේ නැත්නම් ඒක වෙන වෙන ඉසව් වලටත් යනවාද? නැහැ, අපි දැනට දැන් පටන් ගන්න තියෙනවා බ්‍රිතාන්‍යෙන් මේ ඉංගලන්තෙන් සහ ජපානයෙන් වෙන රටවල් වලට වාහන දාන්න. ලංකාවට වීමට අමතරව දැනටත් කරනවද? දැනට අපි ඒක පටන් ගන්නකට මේ තියෙන තත්ත්වෙත් එක්ක දැනට ලංකාවට යන්න බැරි හින්දා වෙන රටවල් වලට දැන් අපි පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ කොහෙද? දැනට ඕස්ට්‍රේලියාවට යවනවා අපි වාහන. ඉස්සරහට අප්‍රිකා වලට යවන්න බලාපොරොත්තු වෙනවා. තව රටවල් නිව්සීලන් වලට අපි නිව්සීලන් වලට යවන්න දැන් කතා කරන් යනවා. දහම් පෙරේරා මෙරට වාහන ආනයන ක්ෂේත්‍රයේ දිදුලන නමක් බවට පත්වල අවසානයි. ජාත්‍යන්තරයේත් වාහන අපනයන ක්ෂේත්‍රයේ දිදුලන නමක් බවට දහම් පෙරේරා කියන නම පත්වන දවස වැඩි ඈතක නොවේවා කියලා අපි කතාවේ ඉවර කරමින් සතුටින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.